टिंकबेल कथामालावे तवात एक केटी चित्रपटियक वन पिक्सी हलो बेकोप केटी चित्रपटी अरगिनाई अद अपि आवे सुरंगन निम्ने पिक्सी हलो बेकोप तरंगावलिय सियलुम सुरंगनंगे प्रीति घोषा मेद आरंभ वुना इतिन सुपुरुदु परिधि तरंगे निवेदन कटयुतु सिदु करुने बबल हा प्लैंक अतिन तरंगे विनिश्चय कटयुतु वेनुवेन क्लेरियन रजनीयव पिलिगनुने सियलु देनागेम गौरवय मेदै මීළඟට තරඟ වැදීමට නියමිත කණ්ඩායම් හඳුන්වා දීමට අවස්ථාව ලැබුණා. මුලින්ම සූපසාස්ත්‍ර ග්ලැඩියේටර්ස් බේකින් බේරි කණ්ඩායම. එම කණ්ඩායමේ නායකත්වය දැරුවේ ජෙලාටා විසින්. බේකින් බේරි කණ්ඩායම පසුගිය වසර කිහිපය තුළම ඔවුන්ගේ රජණියගේ පැමිණීමේ දිනය වෙනුවෙන් පරිපූර්ණ කේක් නිර්මාණ ඉදිරිපත් කර තිබුණා. මෙවරෙහි 400 වන වාරයේ වෙනුවෙන්ද ඔවුන්ට අවස්ථාව හිමි වෙන බවටයි බේකින් පේරි කණ්ඩායමේ නායිකාව ජෙලාටාගේ අදහස වුණේ. මීළඟට ඔවුන් සමග තරඟ වැදීමට නියමිත වුණේ නන් බේකින් පේරි කණ්ඩායමයි. එහි නායකත්වය දැරුවේ ටින්කබෙල් විසින්. කණ්ඩායමේ අනෙක් සාමාජිකයෝ වුණේ ටින්කබෙල්ගේ යහළුවන්. තරඟයේ ආරම්භක සංඥාව නිකුත් වුණා. කණ්ඩායම් දෙකම තරඟයට අවතීර්ණ වුණේ හරිම උද්‍යෝගයෙන්. ටින්කබෙල් ළඟ සැලැස්මක් තිබුණා කේක් නිර්මාණයේ ආකෘතිය පිළිබඳව. ඒ අනුව තට්ටු 6ක කේක් නිර්මාණයක් ඔවුන්ට කරන්න තිබුණා. ටින්කබෙල් කණ්ඩායමේ සමාජිකයන්ට සැලැස්ම පැහැදිලි කර දුන්නා. බේකින් පේරි කණ්ඩායමට නම් මෙහෙම විශේෂිත සැලැස්මක් තිබුණේ නැහැ. කණ්ඩායමේ නායිකාව ජෙලාටාගේ තීරණය වුණේ සුපුරුදු කේක් නිර්මාණයම මෙවරත් ඉදිරිපත් කිරීමටයි. ඔන්න ඉතින් කණ්ඩායම් දෙකම තරඟය ආරම්භ කළා. එකිනෙකාට නොදිවෙනි වෙමින් කණ්ඩායම් දෙකම කරට කර තරඟ වදින්නට ගත්තේ ප්‍රේක්ෂකාගාරය දුනුසුම් කරමින්. පැයක කාලය විනාඩි 45 විනාඩි 30 වෙමින් කාලය ගතවන්නට ගත්තේ තරඟයේ උණුසුම තව තවත් වැඩි කරමින්. කොහොම වුණත් කාලයේ වේගයට වඩා වේගයකින් කණ්ඩායම් දෙකේම සුරංගනන් තරඟ වැදුණා. තරඟය අවසන් කිරීමට තවත් විනාඩි 15ක් පමණ ඉතිරිව තිබුණේ. මේ වන විට කණ්ඩායම් දෙකම කේක් නිර්මාණයේ අවසන් අදියරට එළඹිලා තිබුණා. ඔවුන් යොහුසුලුව කේක් නිර්මාණයේ සරසන්නට ගත්තේ අලංකාරවත් මෙන්ම ආකර්ෂණීය ලෙසයි. බේකින් පේරි කණ්ඩායම කේක් නිර්මාණය අවසන් කළේ තරඟය අවසන් කිරීමට තවත් තත්පර 5ක කාලයක් ඉතිරිව තිබියදී. නමුත් නන් බේකින් කණ්ඩායම අවසන් තත්පරය දක්වාම තරඟ වදින්නට වුණා. ඔන්න ඉතින් තරඟය සඳහා ලබා දී තිබුණු කාලය අවසන් වුණා. මීළඟට තිබුණේ ක්ලේරියන් රජනිය විසින් තරඟයේ විනිශ්චය ලබා දීමේ අවස්ථාවයි. පළමුවෙන්ම බේකින් පේරි කණ්ඩායමේ කේක් නිර්මාණය විනිශ්චය කළ ක්ලේරියන් රජනියගේ අදහස වුණේ ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වගේ තවත් ලස්සන චිත්‍රපටි දැමූ ගමන් ඔයා වෙතට ගෙන්න ගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.